ආත්මේ ප්‍රශ්නේ නෙමෙයි නිවෙස්වල ව්‍යාපාරික ස්ථානවල අවුරුදු දවස්වලට කිරි ඉතිරීමේ අදහස සහ ඉන්නේ නැති ප්‍රතිඵල කිමෙද්ද කියලා මේ අහනවා. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒවන් උපසංහරති මෙසේ සංසන්දනය කරන්න. මේ බුදු දහම තුලින් ආපු විශේෂ සංකල්පනාව. සංසන්දනය කළා යමක් තේරුම් ගන්න ක්‍රම. ඉතින් මේක බුදු දහමේ දහම අවබෝධයේදී බොහෝ කොට භාවිතා කරලා තියෙනවා. උපමාව සංසන්දනය කළා ඒ මේ ආකාරයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ කියලා පෙන්නපු ක්‍රම. ඒක දහම අවබෝධය ලබා ගන්න අදහස තේරුම් ගන්න බොහොම වැදගත් දෙයක්. ඒසා ඊට ගැළපෙන දේවල් ඊට ගැළපෙන ලෝකේ සකස් වෙච්ච භෞතික දේවල් ඒ සඳහා භාවිතා කරලා තියෙනවා. දැන් කිරි කියලා අරගන්නකොට කිරි වලින් පෙන්වන්නේ සුද්ධතාවය. සුද්ධතාවයේ මුල් කරගෙන හැදෙන දේවල් තමයි කිරි සුදු පාටින් විද්‍යාමාන වෙන්නේ. දැන් සතෙක් නම් සතාගේ දරුවන්ට සෙනෙහසක් තියෙනවා. දරු සෙනෙහසක්. ඒක ආරක්ෂා කරන්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ. ඒකට වැඳිලා හැඳිලා බොහොම කැමැත්තෙන් ආසාවෙන් ඒක කරගෙන යනවා. ලෝක වශයෙන් බැලුවොත් කෙනෙකුට කෙනෙක් පිහිටවීමක් එතන තියෙනවා. දැන් මේක ලෞකික වශයෙන් බලපුවහම යහපත් දෙයක්. මෙන්න මේ ගති ලක්ෂණේ ඇවිදලා ඒ ගති ලක්ෂණේ නිර්මාණය වෙන්නේ යමතේක සුදෙන් නිර්මාණය වෙන්න ඕනේ. එහෙනම් සියලු සතෙක්ගේම කිරි සුදු පාටයි. කිරි සුදු වෙන්න හේතුව ඕකයි. සතු කිරි, කොළ පාට කිරි එහෙම කිරි જાති නැහැ. කොළ පාට තනකොළ ඉස්ම අර ගෝණියක් කාලා තනකොළ ගෝණියක් කාලා කොළ පාට තනකොළ ඉස්ම පොඩි කරලා බැලුවනම් මිටි කරලා පොට්ලා බැලුවනම් තනිකර කොළ පාට ඉස්ම තියෙන්නේ. හැබැයි හතා කාලේ ඊළඟ දාසේ වරුගාම සුදු පාට කිරි එන්නේ. අර තනකොළ ඉස්ම ගත්ත පෝෂණයමයි ගත්. ඒක රසයත් ඊට ගලපෙන විදිහ. මේ විනාශය. කිච්ච කිරි නෑ හත්තුන්ට, මිනිසුන්ට. ඒක රසවත් බවක් තියෙනවා. අනේ ගතියට අනුකූලව සතාට හෝ මිනිසයාට හෝ ඇති වෙන හැටි. ඒක හිතේ ඇතිවෙනව ගති ලක්ෂණයට මුල් කරගෙන හටගන්න චිත්තජ රූප මුල් කරගෙන නිෂ්පාදනයේ පිටේන උද්දජ රූප කලාපය ක්‍රියාත්මක කියලා හිතා හැදෙන ද්‍රව්‍යයක් තමයි කිරි කියන්නේ. ඊට යම් කිහි ස්ථානයකදී අපි යම් ආරම්භයක් කරන අවස්ථාවක් තියෙනවා. ඒවත් ලෝක සම්මත. ගයක් හදන්න ආරම්භ කරනවා. නව වැඩක් ආරම්භ කරනවා. යම් කිසි ස්ථානයක හලයක් නැත්නම් ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කරනවා. මොනව හරි ආරම්භයක් කරන අවස්ථාවේදී මේ සුද්ධ ස්වභාවය මුල් කරගෙන ආරම්භ කළොත් ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ සුදුසුකම් ඇති සුද්ධ දේවල් ඒ සඳහා භාවිතාවට ගන්න. ඉතේ හටගත් දේවල් ආධාර කර ගන්න. අන්න කිරි විශේෂයෙන් ආධාර කර ගැනීම අවස්ථාවක් තියෙනවා ඒ සඳහා. ඒක මුල් කරගෙන ඒ ආයමකද කරන්නේ ඊට අනුකූල වන්නා වූ ප්‍රයත්නත කිරි ඉතිරීමේ මංගල්‍යය කියලා එකක් සිද්ධ කරනවා. කිරි උතුරා යනවා කියලා කියන්නේ සුද්ධ දේවල් පිටලා ඉතිරිලා යනවා කියන එක සංකේතය. සුද්ධතාවයෙන් යුතුව අසුද්ධ වූ කළු සහගත වූ පාප ධර්ම ස්වභාවය ඇති ගති ලක්ෂණ නැතුව සුදු පාට පිරිසිදු වූ යහපත් වන්නා වූ සුචරිත ගුණ ඇති මෙහෙම ස්වභාවයෙන් අපේ කටයුතු ආරම්භ කරලා පටන් ගමු කියන අදහස මුල් කරගෙන තමයි කිරි ඉතිරීමක් කරන්නේ. ඒක සංකේතය. ඒ සංකේතවත් විග්‍රහ වෙන්නේ ඒ දකින්නට මත වෙන ගති ලක්ෂණයත් ඊට අනුකූලයි. ගති රුවේ ඒ වඳුනා ගති ගුණයත් ඊට අනුකූල වෙනවා. ඉතින් එවන් දෙයකින් පටන් ගන්න ආරම්භ කරන ගමනක ආරම්භයේ යම් තේද ඒක ක්‍රියාත්මකයේ ප්‍රධාන මූලිය වෙනවා. ආරම්භ කරපු අවස්ථාවේ තියෙන ස්වභාවය ඒ මුල් කරේ තමයි කිරි ඉතිරීමක් කිරීම පෙර පටන්ගෙන සාම්ප්‍රදායිකව කරගෙන ඉන්නේ. හේතුවක් ඇතුව පටන් ගත්තා මිස නිකන් ආහඹෙන් පටන් ගත්ත එකකුත් නෙවෙයි. හේතුවක් නැතුව පටන් ගත්ත වැඩ පිළිවෙලකුත් නෙවෙයි. ඒක ඇති ප්‍රශ්නයක් කිසිම දෙයක් නැහැ. ඒ කාරණාවල යහ මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා සතෝනම් සුඛමං වේති ඡායාව අය වයිනික දේශනාවේ පෙන්වන හැමතැනම ප්‍රසන්න මනසකින් කරන කියන දේවල් උනේ තමන් පසුපස ඡායාව වෙනවා වගේ යහපත පසුපස වෙනවා කියලා පෙන්වනවා. මේ කිරි ඉතුරුවල කිරිවත් වෙලා කිරිවත් ආහාරය දීලා දානයක් දීලා චිත්ත ප්‍රසාදය ඇති කරගෙන එහෙම තමයි යම් කිසි ක්‍රමයකින් පෙරිනා වෙලා පටන් ගන්නට කලින් කිරි ඉතුරුවල ඇතරක් නිකන් ඉන්නේ නැහැ. කිරිවතකුත් හදන අර කිරිවත් ආහාරයටත් දෙනවා ඉන්න කතියේ චිත්ත ප්‍රසාදයෙන් දානයක් දෙනවා මනසාචේ පසන්නේ නේන කියන එක පටන් ගත්තා. එනදී බොහොම සන්තෝෂයෙන් අපි වැඩේ ආරම්භ කරමු කියලා පටන් ගන්නකොට පහන් හිතකින් යුත්ව තමයි වැඩේ ආරම්භ කරන්නේ. මනසාචේ වසන්නේන වාසතිවා කරෝතිවා කියන කරන දේවල් ඔක්කොම ඉතන කෝලයි. සතෝනා සුඛමං වේති කිය යහපතර මාර්ගයක් වෙනවා. ලෞකික වේවා ඒත් එහෙමයි. ලෝකෝත්තර වේවා ඒත් එහෙමයි. ලෝත්‍රා බුදු වෙනදා කිරිවත් වනේ වුණානේ. කිසියම් බුදුරේ කිරිවත් වලදන්නේ බුදු වෙලා තියෙනවා මේ බෝධිසත්ව අවස්ථාවේ අවසානයේ.
බුදු වෙන්න ඉස්සෙල්ලා බුදු වීම සඳහා ක්‍රියාත්මක වෙන්න ගත්තා අවසාන දානේ ගිතෙලෙන් ගිතෙල් මුසු කිරිබත් දානේ සියලුම බුදුරයන් වහන්සේලාට කිරිබත් දානේ දීලා තියෙනවා කවුරු හරි කෙනෙක් දීලා තියෙනවා ඒ දානේ වරදලා ගින් තමයි බුදු වෙන්නේ දැන් ලෝතර බුද්ධත්වයට පත් වෙන තුරු වෙලා තියෙනවානේ කිරිබත් ඇයි කිරිබත් ගත්තා කණිබත් වදින්න කිව්වා එහෙම එක බුදු වෙච්ච කෙනෙක්ගෙන අහලා නැහැ කිරිබත් වල විශේෂයක් තියෙනවා මොකද හේතුව ඒ කිරි වල තියෙන විශේෂය කිරි හා සම්බන්ධ චිත්ත ප්‍රසාදයට නැග සිසිල් වෙලා නිවිලා ඉන්න මානසිකත්වයේ ප්‍රබෝධ වෙන්න ඒකට අවශ්‍ය කරන්නා වූ සුද්ධ වස්තු වේ. ඊට ලෝත්‍රා බුද්ධත්වයටපත් වෙන සියලුම බුදුරයන් වහන්සේලාට කිරිවත් අවශ්‍ය වුණා. කිරිවත් දානය කළා නම් තමයි සියලු බුදුරයන් වහන්සේලා බුද්ධත්වයටපත් වෙලා තියෙන්නේ. අනික කයගෙන කතා කරන දෙයක් නැහැ ඉතින්. ගස්කල් වන්දනා කරන මොළයෝ ආදි වශයෙන් මේ මෑත කාලේ වෙනකොට විවිධාකාර මති මතාන්තර ප්‍රකාශ කරනවා. නව ගස් වල ගල් වල පවා තියෙනවා. ඒවට අවශ්‍ය කරන මේ ගස් වල විශේෂයක් තිබුණා. නැතිනවා බුදුරයන් වහන්සේලා රුක්ෂයක් මූලික වුණා බුදු වෙන්නේ. රුක්ෂයන්ට ගල් ගැසු බුදු වෙච්ච කිසිම බුදුරයෙක් ගැන අපිට අහන්නවත් නැහැ ත්‍රිපිටකේ කොතනකවත් නැහැ. විනාගමකවත් නැහැ වෙන්නලා. ඒ කියන්නේ මහායාන වැනි ආගමක මේ බුද්ධහමි කොටසකවත් වෙන්නලා නැහැ. ගහක් නැතුව වෙනදෙනකයි බුදු වෙන්නේ මාලිගාවේ බුදු වෙලා ගියේ කියලා එහෙම කතාවක්. ඒකත් අවශ්‍යයි. ඒ වගේ ක්‍රමයක් තියෙනවා.